රුචක පංචමහ රාජයෝගය. රුචක පංචමහ රාජයෝගයේ හැදෙන ක්‍රම තුනක් තියෙනවා. එකක් කුජ ග්‍රහය මකර රාශියට සෙනසුරු ඇත මකර රාශියට උච්ච වීමෙන් එක රාජයෝගයක් හැදෙනවා. ඊළඟට සෙනසුරු ග්‍රහය මේ කුජ ග්‍රහය මේෂ රාශියට තැන්පත් වීමෙන් මේ රාජයෝගය හට ගන්නවා. ඊළඟට උච්චක රාශිය තැන්පත් වීමෙන් මේ රාජයෝගය හට ගන්නවා. එතකොට මේෂ උෂම මිතුන කටක සිංහ කන්‍යා තුල උච්චක ධනු මකර කුම්භ මීන මේ ලග්න 12 කුජ ග්‍රහය මේෂ රාශිය හෝ උච්චක රාශිය හෝ මකර රාශිය 1, 4, 7, 10 තැන්පත් වීම තුලින් මේ රුචක පංචමහ රාජයෝගය හැදෙනවා. මේ රුචක පංචමහ රාජයෝගයේ උදාහරණ කියනවා නම් සනත් ජයසූරිය චන්ද්‍රිකා කුමාරතුංග මේ රටේ හිටපු ජනාධිපතිවරයා. මේක පංචමහ රාජයෝගයේ බලවත්ම රාජයෝගයක් ලෙස තමයි සලකන්නේ රුචක පංචමහ රාජයෝගය. ඔන්න ඔබට බලා ගන්න පුළුවන් ඔබේ කේන්දරේ 1, 4, 7, 10 මේ කුජ ග්‍රහය ඉන්නව නම් අර රාශි තුනේ මකර රාශිය හෝ මේෂ රාශිය හෝ උච්චක රාශිය අනිවාර්යයෙන්ම ඔබට රුචක පංචමහ රාජයෝගය තියෙනවා. රාජයෝගයක් තියෙනකොට පියන් කෙනෙක් වුණත් විදායක තත්ත්වයට යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. දැන් අපේ වර්තමාන ජනාධිපතිවරයා ගජකේසි රාජයෝගය නිසා ග්‍රාමසේවක කෙනෙක් වෙලා ඉඳලා ජනාධිපති තනතුරු හොබවනවා. ඉතින් ඒක නිසා මේ රාජයෝගවල තියෙන්නේ ඒකයි. තමන් කරන වෘත්තියෙන් උසස් වෙනවා, ඒක ව්‍යාපාරයෙන් ඉහළට යනවා. ස්තුතියි.